සුබ දවසක් ඔන්න අද දවසේදීත් මම කීතු ඔයගොල්ලොන්ට අලුත් රිවියු එකක් කරන්න. ඒ වෙන මොනවත් මේ මියුසික් කරන අපේ ගොඩක් යාළුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ මික්සර් එකක් නැත්නම් කොහොමද මේ ස්පීකර් එකක් හරි විදිහට සෙටප් කරගන්න කියන ප්‍රශ්නේ. ඉතින් ගොඩක් යාළුවෝ මගෙන් අහලා තිබ්බා අපිට පොඩ්ඩක් පෙන්නන්න ඔයා ගාව තියෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් කොහොමද ඔයා හරි විදිහට සෙටප් කරගන්න කියලා. දැන් මම පෙන්නන්න අද දවසේදී මං ගාව තියෙන අලුත්ම මික්සර් එක මැකී වලින් ආපු මැකී Pro FX V3 කියන අලුත්ම ලේටස්ට් මොඩල් එක තමයි මං ගාව තියෙන්නේ. ඉතින් මේක ගොඩක් අඩුවට ඕගොල්ලන්ට ගන්න පුළුවන් හොඳ මික්සර් එකක් තමයි දැනට මාකට් එකේ තියෙන. ඒ විතරක් නෙමෙයි ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි මොකද්ද අපි සින් කරන්න තෝරගන්න ඕන මයික්‍රොෆෝන් එක කියලා. මේ වාට පෙන්නේ ගොඩක් වෙලාවට අපේ ලංකාවේ ආටිස්ලා සින් කරන Shure SM58 කියන මයික්‍රොෆෝන් එක. ඉතින් වා මේක ගත්තී අනිවාර්යෙන් ප්‍රවේසම් වෙන්න ඕනේ. මේකේ ගොඩක් ඩුප්ලිකේට් වර්ෂන්ස් තියෙනවා. මේක රුපියල් 2500ටත් තියෙනවා. ඉතින් ඒක කීයරවත් වෙන්න බෑ. මොකද ඔරිජිනල් මයික්‍රොෆෝන් එක මේක රුපියල් 25000ක් විතරනවා. මේක හොඳම මට්ටමේ තියෙන ප්‍රොෆෙෂනල් සිංගර් කෙනෙක් වුණත් යූස් කරන මයික්‍රොෆෝන් එකක්. අද දවසේදී මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන ස්පීකර් එක තමයි ඒකත් මැකීලාගේ ස්පීකර් එකක්. මේ තියෙන SRM550 කියන මොඩල් එක. මේක වලට පුළුවන් channels දෙකක් plug කරගන්න. එක channel එකකට පුළුවන් ගොඩක් ලාඩෝ වගේ instrument එක, ඒ කියන්නේ guitar එකක් plug කරගන්න. අනිත් channel එකකට තියාගන්න පුළුවන් වාගේ microphone එක වගේ plug කරගන්න. ඉතින් මේ ස්පීකර් එක ටිකක් ඝන නමුත් ඔයාලට පේනවා මේක හොඳ quality එකකින් හදලා තියෙන හොඳ ස්පීකර් එකක්. සමහරක් කාලවලට ඔයාලට තනියම one man play කරන කෙනෙක්ට එතරක් party එකක් වුණත් තනියම play කරගන්න මේ ස්පීකර් ගොඩක් ප්‍රමාණවත්. අපි බලමු කොහොමද වාගාව තියෙන ෆෝන් එක සහ එහෙමත් නැත්නම් වාගාව තියෙන ලැප්ටොප් එක iPad එකෙන් පුළුවන් කොහොමද මේක plug කරලා track එකක් තනියම play කරගෙන සින්දුවක් කියන්න කියලා. ඉතින් මේ ඔක්කොම ටික කරගන්න ඔයාලට cables වර්ග 4ක් ඕනේ. ඉතින් මේ තියෙන්නේ වාගේ guitar එක mixer එකට plug කරගන්න instrument cable එකක්. ඉතින් මේ තියෙන්නේ වාගේ ලැප්ටොප් එක එහෙමත් නැත්නම් වාගේ mobile phone එක mixer එකට plug කරගන්න cable එකක්. මේ තියෙන්නේ මගේ අතේ microphone cables දෙකක්. ඉතින් බලමු කොහොමද මේ cables ටික plug කරගන්නේ. ඒ වගේම කියන්න ඕනේ ඔයගොල්ලන්ට power cables දෙකක් mixer එකටත් speaker එකටත් එනවා. ඔයගොල්ලෝ මුලින්ම මේ power cables දෙක plug කරගන්න ඕනේ. ඒ වගේම කියන්න ඕනේ ඔයගොල්ලෝ මේ ටික plug කරලා මුලින්ම on කරන්න ඕනේ වාගේ mixer එක. speaker එක on කරන්න එපා මුලින්ම. ඊට පස්සේ තමයි ඔයා ස්පීකර් එක ඔන් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා වාගේ වැඩේ ඉවරුනහම ස්පීකර් එක තමයි ටර්න් ඔෆ් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයා මික්සර් එක ටර්න් ඔෆ් කරන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද මේ ටික ප්ලග් කරගන්නේ කියලා. මුලින්ම මම මේකේ channel 1 එක ගන්නවා වාගේ මයික්‍රොෆෝන් එකට. ඊට පස්සේ වාට පුළුවන් වාගේ අනිත් පස මේ විදිහට වාගේ මයික්‍රොෆෝන් එක ප්ලග් කරගන්න. දැන් මයික්‍රොෆෝන් එක ප්ලග් කරන් ඉවරයි. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ ස්පීකර් එක ප්ලග් කරගන්නේ කියලා. මුලින්ම මේකක් කියන්න ඕන ඔයගොල්ලන්ට මෙතන තියෙන ස්පීකර් එකක් විතරයි. ඔයාලාගේ ස්පීකර්ස් දෙකක් තියෙනවා නම් ඔයාගේ ස්පීකර් එකක් ඔයාගේ right hand එකටත් අනිත් ස්පීකර් එක ඔයාගේ left hand එකටත් තමයි ගොඩක් වෙලාවට අපි සෙටප් කරගන්නේ. ඉතින් ඔයාලට පෙන්වන්න ඕන දෙයක් තියෙනවා මේ මික්සර් එකේ left right කියලා channel දෙකක් තියෙනවා. එතකොට මේ left channel එක ඔයාගේ left ස්පීකර් එකටත් මේක right ස්පීකර් එකටත් මේක සෙටප් කරගන්න. ඉතින් මං ගාව එකක් තියෙන නිසා මේක තියෙන්නේ මගේ දකුණු පසින් නිසා මම මුලින්ම මේක මෙතනට ප්ලග් කරගන්නවා. අපි ඊට පස්සේ ඒකේ අනිත් පස ඔයගොල්ලෝ පෙන්වන්න මෙතන channel දෙකක් තියෙනවානේ. මම පළවෙනි channel එක තෝරගන්නවා මේක ප්ලග් කරන්න. ඊළඟට මම පෙන්වන්න ඔයාගේ instrument එක ඔයාට පුළුවන් මෙතන channel එකට මම channel number 3 එක තෝරාගත්තා. දැන් මම මේක අනිත් පස මෙන්න මේ guitar එකට ප්ලග් කරගත්තා. දැන් ඔයාගේ instrument එකත් ප්ලග් කරන් ඉවරයි. දැන් අපි බලමු කොහොමද ඔයාගේ iPad එකක් phone එකක් කොහොමද ප්ලග් කරගන්නේ කියලා. මේක ප්ලග් කරද්දි මේ එකක් right එකටත් එකක් left එකටත්. ඉතින් කොහොමද මේක මතක තියාගන්නේ? හැම වෙලෙම මෙන්න මේ red color එක නැත්නම් මෙන්න මේ ring කියන එක තමයි ඔයාගේ right channel එකට ප්ලග් කරන්න ඕනේ. ඉතින් මම මේකේ මෙන්න මේ 7 අත කියන channel එක ගන්නවා. right එක ප්ලග් කරා, left එක ප්ලග් කරා. ඔයාගේ අනිත් පස වාට පුළුවන් ඔයාගේ iPad එකට रिकॉर्डिंग सॉफ्टवेयर इंटरनेट फ्री डाउनलोड වාගේ රෙකෝඩින් වැඩක් වාට මේක හරහාම කරගන්න පුළුවන් ලේසියෙන්. වාට ඒ ගැන වැඩිදුර දැනගන්න ඕන නම් මට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට පෙන්වන්න කොහොමද ඒවා ලේසියෙන්ම කරගන්නේ කියලා. එහෙනම් වාගේ මුළු අවුට්පුට් එකම වාට රෙකෝඩ් කරලා ප්‍රොෆෙෂනල් රෙකෝඩින් එකක් උනත් මේ මික්සර් එකෙන් හොඳින්ම කරගන්න පුළුවන්. රයිට් මම දැන් මේක ටර්න් ඔන් කරගත්තා. ඊට පස්සේ වාට පුළුවන් මෙන්න මේ ස්පීකර් එක ටර්න් ඔන් කරගන්න.
स्पीकर की पाप मे इसर है लाइक पत् नड़पड़ा मैं ओन लाकरा बीट बस तीन बटन लोगे तीन ओन ओपरा पुलवा मैं ओन तीगना स्पीकर मोड हतर तीन आड़ी पीए मोड डीजे मोड मोनीटर मोड सोलो मोड मंगड़ा गिदरक वागे प्ले करना मंगड़ा सोलो मोडे तीयगा गेन मम्मी की मेदर तीयगा मिथर चानेल पुड कथाकड़ तोगल पुड़ी दिन मकान मे तीन हाईस मे तीन मिड चानेल मे तीन लो चानेल मे ऑक्स इकन मुनहरी मोनीटेक पावचना वाट मोनीटेक अड़वर मे बटन के मे तीन वागे इफेक्ट्स बटन इकन सिंक लाइन इफेक्ट्स मे मेदट वागे तीयगा अब मत के अगे ट्रैक म्यूजि ट्रैक हमें इफेक्ट्स कट कर लिया पहाल तीयगा ये चैनल की तरफ वाट म्यूट करना सर्दे निकरना म्यूट बटन को बोला ये चैनल की तरफ को दाने मत के अतो मित्र मे लेफ्ट राइट की बटन के अनिवार्य वनकलती आउटपुट हैंड पटांगा स्पीकर सोली मैं माइक्रोफोन के सामान मे गांटे तीयगा मे तीन मेन आउटपुट मेन आउटपुट मेतन बैलेंस करो इंस्ट्रूमेंट मेतनी एलियंग स्पीकर हैंड लागे कदम मे तीन सब आउटपुट मेक मेतन इफेक्ट आउटपुट इकना मेतन इफेक्ट विसी हतर दी सिंकर कनेक्ट आ मेतन बल्लू तो आट पुड़वा मम्मी दासे इफेक्ट कदम तोरती इफेक्ट नैति मे भी तीन वाट सौंड सह इफेक्ट दागता वाट तीरन टेस्ट इन वन मे भी तीर इफेक्ट कहन सिंकर आट मे गांट वाग इफेक्ट तीय मैक रेडी देंगे अभी बलो ट्रैक ट्रैक कथा करी वाट ट्रैक लोस हाईस मीड ओण धीर वाट ये तेने अदा गण पुलवा मिथन तम वागे वॉल्यूम कंट्रोल ट्रैक दिन बल प्ले कर ला थैंक यू।